පළවෙනි කාරණාව සභාව කල් තිබීමේ යෝජනාවක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරු ඉදිරිපත් කරා. ඒ යෝජනාව පිළිගන්නේ නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි නැගිටලා කිව්වා. එසේ යෝජනාව ගෙනාපමනින්ම කල් තිබෙන්නේ නැහැ. ඒ ගේන යෝජනාව සභාවේ සම්මත වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වෙනද වෙන්නේ පාර්ලිමේන්තුව කල්තබුරු ලැබෙයි කිව්වම සභාවෙන් හායි කියලා අනුමත කරනවා. එහෙනම් හායි කිව්වේ නැත්නම් ඒක අනුමත නැහැ. ඒතුළු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා යෝජනාව ගෙනාවා. කවුරුවත් අනුමත කරන්නේ නැහැ. අපි කිව්වා විරුද්ධයි. කල් තියන්න බෑ. අපි සභාව ඉස්සරහට යනවා. ඉස්සරහට යන මෙන්න මේ යෝජනාව ගේනවා. ඒ නිසා ওই තර්කය සම්පූර්ණ වැරදි. මොකද සභාව කල් තැබීමක් සිද්ධ වුණේ නැහැ. කල්තැබීමේ යෝජනාවක් සම්මත වුණේ නැහැ. දෙවෙනි කරුණ සෙන්කෝලේ. සෙන්කෝලේ නියමිත ස්ථානයේ නියමිත පරිදි තිබුණා. අර කණ්ඩායම ඇවිල්ලා සෙන්කෝලේ පැහැර ගන්න හැදුවා. ඒ වෙලාවේ සෙන්කෝලේ වේත්‍රධාරීවරයා අතට ගත්තා. අතට අරගෙන කථානායකතුමාට පහලින් සෙන්කෝලේ ඔහුගේ අතේ තියාගෙන හිටියා. ඒක තමයි ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට එහෙම තියෙන අවස්ථාවකදී සෙන්කෝලේ පිළි අරගෙන සභාව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මීට පෙර අවස්ථාවලෙත් එහෙම කරලා තියෙනවා. සෙන්කෝලේ සභාවෙන් එළියට අරන් ගියා නම් තමයි සභාව පවත්වා ගන්න බැරි. නමුත් වේත්‍රධාරියාගේ අතේ සෙන්කෝලේ තිබුණා. නියමිත ස්ථානයේ තිබෙච්ච නැති බව ඇත්ත. හැබැයි ඔහු අතේ කථානායකතුමාට පහලින් තියාගෙන හිටියා. කථානායකතුමා ඒ වෙලාවේ පැහැදිලි ලොකුව සෙන්කෝලේ මං පිළිගන්නවා කියලා. ඒ නිසා එතන කිසිදු ප්‍රශ්නයක් නැහැ.